බණ්ඩක බඳින තමයි පදිංචි හිටියේ. ඒ බණ්ඩක බඳින තැන ඌව පරණම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ රයිති කොටසේ අපි දැන් මේ දැනට පදිංචි වෙලා කරලා තියෙනවා මොරගොල්ලේ. මානදී කියන ගම්මානේ. ඒකේ අපි පවුල් 70ක් විතර ඉන්නවා. ඒ 70න් අපි 14 ගොල්ලකට මේ වෙනකොට වන්දි මුදල් ලැබුණේ නැහැ. අපිට තියෙනවා ජයබුම් ඔප්පු තියෙනවා. දෙමාපිය ලියල් දුන්න ඔප්පු තියෙනවා. ඒ වට මේ වන්දි ගෙවනවා කියලා මුල් චක්‍රලේකේ තියෙනවා අපිට හැම ඔප්පුවකටම වන්දි ගෙවනවා කියලා. නමුත් අපට හම්බුනේ නැහැ. අපට ඒ 14 ගොල්ලට හම්බුනේ සංවර්ධන වටනකම විතරයි. රටේ ප්‍රධාන පුරවැසියා ජනාධිපතිතුමිය අපට දීලා තියෙන ජයබුම් ඔප්පුවක් ඒක පිළිගන්න බෑ කියලා ඒකට ගෙවන්න බෑ කියලා අපට සංවර්ධන වටනකම දුන්නේ. ඉතින් ඇත්තටම තවත් අසාධාරණයක් වෙලා තියෙනවා. සංවර්ධන වටනකම ගෙව්ව අය අපි 14 ගොල්ලක් ඉන්නවා. ඒ 14 ගොල්ල අපේ මුදල බැංකුවේ තැන්පත් වෙලා තිබුණා. අර මුල් ඔප්පු තියන අයට මේ හොඳට වන්දි මුදල් ගෙව්ව අතර එයාට පොලියකුත් ගෙව්වා. ඉතින් ඇත්තට අපට ඒ අපේ මුදල්වලට මේ වෙනකොට වන්දියක් මේ පොලියක්වත් නැහැ. ඉතින් ඒ වගේ අසාධාරණකම් වුණා. අපි ඔබතුමාලාගෙන් ඉල්ලන්නේ මෙහෙමයි එකම ව්‍යාපෘතියේ එකම කැබිනට් පත්‍රිකාවකින් නිකුත් කරපු මේ සියලුම බලතල අපටත් සමානව බෙදලා යන්න අපටත් වන්දි මුදල් ලබා දෙන්න අපේ ඔප්පු පිළි අරගෙන ඒවට ගැළපෙන වටිනාකමක් දෙන්න ඒ නොලබුණු පොලිය අපට නැවත අපටත් පොලියක් ලබා දෙන්න ඊළඟට අපට මේ වෙනකොට කුඹුරු ඉඩම් අම්බිලා නැහැ කුඹුරු ඉඩම් තිබුණා ඉන්නවා ඒගොල්ලන්ට කුඹුරු ඉඩම් ලැබිලා නැහැ ඒ නාමලේකනේ කුඹුරු ඉඩම් නාමලේකනේ ඒ නමුත් ඇතුළත් කරන්න ඊළඟට සෑම දිනාටම එක හා සමාන එකම ව්‍යාපෘතියේ එක හා සමාන අයිතිවාසිකම් ලබා දෙන්න කියලා තමයි අපි කියන්නේ අපට ඇත්තටම ගෙවල් දොරවල්වත් හදා ගන්න බෑ ඒවත් බාගට හදාගෙන ඉන්නේ අනිත් අය ගෙවල් දොරවල්ට හොඳට වන්දි හම්බුණා ඒවා කර මේ ගෙවල් දොරවල් හදාගෙන හොඳට අද ඉන්නවා අද අපට දරුවන්ට උගන්වන්න ගන්න විදියක් නැහැ ඊළඟට අපට ගෙවල් දොරවල් හදා ගන්න විදියක් නැහැ අපි අනාථ වෙලා අපි 14 ගොල්ලක් ඉන්නවා ඒ 14 ගොල්ල හරිම අසාධාරණෙන් බොහොම අපහසුතාවෙන් උමා නදී ගම්මානේ ජීවත් වෙන්නේ ඒ නිසා මම ඔබතුමාලාගෙන් ඉල්ලන්නේ මේකයි අපි 14 ගොල්ලට සාධාරණයක් ඉෂ්ට කරලා අපට ලැබෙන්න ඕන ඔප්පු වලට ලැබෙන්න ඕන ඒ වන්දි මුදල් ලැබිලා ඊළඟට අපේ මුදල් වලට අවශ්‍ය පොලියත් ලැබිලා අපිටත් ඇත්තටම හොඳ ජීවිතයක් ගත කරන්න ඔබතුමාලා පිට වෙලා නඩුවක් පෞද්ගලික හරි දාලා ඇත්තටම අපිට මේකට සහනය සල්ලි දෙන්න මගේ ඉඩමේ මම අවුරුදු 40 පදිංචි වෙලා හිටියා ජයභූම ඔප්පු දී තියෙන චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ඉතින් ඇයි ඒක පිළිගන්න බෑ කියන්නේ අපි හිටියා ජයභූම ඔප්පු තියෙන 7 දෙනෙක් 7 දෙනාගෙන් 6 දෙනෙකුටම මුදල් ගෙව්වා අන්තිමට මට විතරයි ගෙව්වේ නැත්තේ ඒකට හේතුව මම දෙවෙනි අදියරේ ගත්තේ ඉතින් ඒ නිසා ඉඩම් අමාත්‍යාංශයෙන් චක්‍රලේඛයක් ආවා ජයභූම ඔප්පුවට ගෙවන්න එපා කියලා ඒ නිසා තමයි මගේ එක නතර කරේ ඉතින් ඇත්තටම මම මහත් අසාධාරණයට පත් වෙලා ඉන්නවා 6 දෙනෙකුට ගෙවලා මට විතරක් ඇයි ගෙව්වේ නැත්තේ මම ඉල්ලීම් කරා හැම තැනින්ම ඉල්ලීම් කරා මට මේකට සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න ඉතින් මෙතෙක් කිසිම කෙනෙක් මට ඒක දිරිපත් දුන්නේ නැත්තේ අර චක්‍රලේඛය නිසා මට ගෙවන්න නැහැ කියන එක ඉතින් ඇත්තටම මට පුළුවන් නම් මම ඉල්ලීමක් කරන්නේ ඔබතුමාලගෙන් ඒ චක්‍රලේඛය නිකුත් කරපේ අර මුල් චක්‍රලේඛය තියෙන හැම ඔප්පුවකටම ගෙවනවා කියලා ඉතින් ඒ අනුව මගේ මම විතරයි ඒ ජයභූම ඔප්පුවට වන්දි හිමිවුන් නැත්තේ මටත් ඒ මුදල ලබා දෙන්න කියලා මම ඇත්තටම ඉල්ලීමක් කරනවා ඔබතුමාලාගෙන් අපට මේ සඳහා අපි 14 දෙනා වෙනුවෙන් ඔබතුමාලා කරන්න පුළුවන් උදව්වක් වෙනම නඩුවක් හරි ෆයිල් කරලා අපට සහනය සල්සා දෙන්න කියලා තමයි අපි ඉල්ලීමක් කරන්නේ